කහපුදයක් සාමාන්‍යයෙන් කපල් එකකට එපාර්ට්මන්ට් එකක් පිටින් ගන්නවා නම් කීයක් විතර වෙයිද අයියේ කියලා ඉතින් මම හිතව මට හිතවන මේ චුට්ටක් විතර ඔයාලව දැනුවත් කරන්න ඕනේ කියලා මම ඊට කලින් ඔයාලට එපාර්ට්මන්ට් එක පෙන්නලා මම ඔයාලට වීඩියෝ එකක් කරා. ඉතින් ඒක සම්පූර්ණ වීඩියෝ එක කියන්නේ ඉතින් කපල් එකකට විතරක් නෙවෙයි. ඉතින් ඒක පොදු වශයෙන් මම හැමෝටම මම මේ වීඩියෝ එක කරේ. ඉතින් දැකලා නැති කට්ටිය ඉතින් බලන්න මගේ page එකේ දාලා තියෙයි. මගේ YouTube page ඇති right. ඉතින් කපල් එකකට කිව්වම ඉතින් දෙන්නෙකුට කියලා හිතමුකෝ අපි කපල් එකකට. කපල් එක සාමාන්‍යයෙන් ඉතින් හොඳ තැනක් වෙන්නත් ඕනේ. ඉතින් සාමාන්‍ය හොඳ තත්ත්වයේ තියෙන කාමරයක්. මේ කියන්නේ හොඳ තත්ත්වයේ තියෙන apartment එකක්. සාමාන්‍යයෙන් කීයක් විතර වෙයිද මේ රුමේනියාව ඇතුළේ සමහරක් වෙලාවට ඔයාලා එන කම්පැනි එකේ ගොඩක් කට්ටිය ඉන්න පුළුවන්. හමල් කළාට ඉතින් ඔයාලා කපල් එකක් වශයෙන් සාමාන්‍යයෙන් එහෙන husband නැත්තම් wife ඔන්නෝය දෙන්නට ඉතින් ගයක් ගන්නවා නම් ඒ කියන්නේ apartment එකක් ගන්නවා නම් මොකද සාමාන්‍යයෙන් කැමති ඉතින් කපල් එකක් වුණාම සාමාන්‍යයෙන් ඉතින් නිදහසේ ඉන්න ගොඩක් ඉතින් කට්ටිය ඉන්න තැන ඉතින් ඉන්න අමාරුයි සාමාන්‍යයෙන් ඉතින් ඔය යගෙන කාලා තනියම ඉතින් යාලේ පාඩුව යාලේ නිදහසේ job එක කරලා ඇවිල්ලා ඉතින් ඉන්න හදන කට්ටිය ඉතින් ගොඩක් ඉන්නවා. ඉතින් එයාලට සාමාන්‍යයෙන් ඉතින් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඔයාලා වැඩ කරන පැති 90 මාර කලින් වීඩියෝ එකේ කිව්වා වගේ මේ හැමදේම වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් කැපිටල් සිටි එකේන චුට්ටක් විතර ගණන් වැඩි. කැපිටල් සිටි එකේ එළියේ වගේ ගණන් කියන්නේ සිටියෙන් එළියෙන් වගේ ගන්නවා නම් සාමාන්‍යයෙන් ගණන් ටිකක් විතර අඩු වෙනවා. හැම සිටි එකම කොහොමත්ම සිටි එක ඇතුළට වෙන්න සාමාන්‍යයෙන් apartment වල ගණන් වැඩි. මම ඉන්නේ PTST සාමාන්‍ය PTST සිටි එක ගත්තාම මේ සිටි එක ඇතුළේ apartment ගන්න ගියොත් චුට්ටක් විතර ගණන් වැඩි වෙනවා. ඒ කියන්නේ PTST වල එළිය apartment එකක් ගන්න ගියොත් නම් චුට්ටක් විතර ගණන් අඩු වෙනවා. ඔය වගේ තියෙන සාමාන්‍ය right. කපල් එකට මොන වගේ තැනක්ද හරියටම හරියන්නේ ගැලපෙන්නේ මොන වගේ දැන් ආමාන්නේ ඉතින් කපල්ස් එකකට ඉතින් නිදාසෙ ඉන්න පුළුවන් තැනක් හොඳට හොයලා බලන්න. ඔයාලා ඉන්න සිටි එකේ සිටි එකෙන් පිට ගන්න පුළුවන් ඔයාලට ඉතාම අඩුවනේ කියන කැපිටල් එකේ සාමාන්‍ය කැපිටල් එකේ නෙවෙයි සෝරි ඔයාලා ඉන්න සිටි එකේ සිටි එකෙන් ගන්න නැතුව චුට්ටක් එළියට වෙන්න ගත්තොත් එම වලට අඩුම ගානේ ලෙව් 300ක් විතර අඩුවෙන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතමු එළියේ apartment එක සාමාන්‍ය කාමරයයි කුස්සියයි බල්කනි එකයි බාත්รูම් එකයි ඔන්න ඔය ටික තියෙන එක සාමාන්‍ය කැපිටල් එකේ 1200ක් විතර වෙන එකක් ඔයාලට කැපිටල් එකෙන් පිට එහෙම නැත්නම් ඔයාලා ඉන්න සිටි එකෙන් පිට ගන්නවා නම් ඔයාලට ගන්න පුළුවන් සාමාන්‍ය ලෙව් 800ත් 900ත් අතර මම කිව්ව විදිහට කාමරයයි බාත්รูම් එකයි කුස්සියයි ඉතින් ඔන්න ඔය තුන තියෙන එකක් ගන්න පුළුවන්. ඔන්න ඔය ගානට සාමාන්‍ය ඔවා හැම දෙයක්ම වෙනස් වෙනවා. ඔයාලා ඉන්න සිටින සිටියම මෙසලා කිව්වා වගේ. ඉතින් හොඳ කාමරයක් එක හොඳ කිචන් එකක් හොඳ බාත්รูම් එකක් සාමාන්‍ය පොඩි බල්කනි එකක් ඉතින් ඔය කම්ප්ලීට්ම තියෙන එකක් සාමාන්‍යයෙන් ඔයාලට මුත්ත තත්ත්වයේ තියෙන එක ලෙව් 10කට වගේ වරට ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉතින් හොඳටම තත්ත්වයේ තියෙන එකක්. ඒ කියන්නේ මම කියන්නේ සාමාන්‍ය ඒවට කියන්නේ ගස්සෝ නියරේ කියලා සාමාන්‍ය රුමිනිය භාෂාවෙන් ඒ වගේ තියෙන සාමාන්‍යයෙන් ඔය එක කාමරයයි කුස්සියයි බාත්รูම් එකයි සමහරක් ඒ වගේ බල්කනි එක නැහැ. සමහරක් බල්කනි එක තියෙන සාමාන්‍ය බල්කනි එක තියෙන වංශුට්ටක් විතර ගණන් 100කින් විතර ගණන් වැඩි වෙනයි තියෙන එක තියෙන ඉඩ ප්‍රමාණය අනුව තමයි සාමාන්‍ය ටිකක් ඉඩ පහඩු තියෙන apartment එක ගන්න පොඩි apartment එක ගන්න චුට්ටක් විතර ගණන් වැඩි වෙනවා. සාමාන්‍ය ඊට පහඩු අඩුවට ඒක නේද සාමාන්‍ය කාමරේ චූටි නම් kitchen එක චූටි නම් bathroom එක චූටි නම් සාමාන්‍ය විතර පොඩි ප්‍රමාණයක් වගේනේ. එතකොට ඒව චුට්ටක් විතර ගණන් වෙන ටිකක් ලොකු ප්‍රමාණයක් තියෙනවා චුට්ටක් විතර ගණන් වැඩි වෙනවා. ඉතින් සාමාන්‍ය ඔයාලට අපි හිතමුකෝ හොඳ තත්ත්වයේ තියෙන එකක් ඔයාලට ලෙව් 1000කට වගේ සෙට් උනායි කියලා. එතකොට මෙතනදී ඔයාලට කරන්ට් බිල් එතකොට වතුර බිල් මේ ගෑස් බිල් ඉතින් මේ හැම දෙයක්ම වෙනම ගෙවන්න ඕනේ. ඕක කලිනුත් කියලා තියෙනවා. එතකොට ඔයාලට apartment එක වෙන්නේ ලෙව් 1000ක්. එතකොට 1100ක් වගේ තමයි හොඳම එක. හොඳ තත්ති තියෙන මම කන එක එක කට්ටි apartment එක එක කට්ටි එක එක ගණන් වල දෙන සමහර කට්ටිට අඩුවට හම්බෙලා තියෙන කට්ටියත් ඉන්නවා රුමේනියාය. ඒක ඉතින් අර ලක් එක අනුව තමයි. එතකොට සාමාන්‍යයෙන් මේ සීත කාලේ පටන් ගත්තාම මාස 5ක් විතර යනකම් ඔයාලට දල වශයෙන් ගත්තොත් එහෙම ගෑස් බිල 300ත් 400ක් අතර එන්න පුළුවන් වැඩි. ඒ කියන්නේ වැඩිය ලෙව් 300ක් නැත්නම් 400ක් අතර වැඩි වෙනවා. මේ හීටර දාන නිසායි ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් සාමාන්‍ය කන්ට්‍රෝල් කරගෙන ඔයාලා පාවිච්චි කරන විදිහට. එතකොට වතුර බිල වෙනම ගෙවන්න ඕනේ. එතකොට ඔයාලා කරන්ට් බිල වෙනම ගෙවන්න ඕනේ. ඉතින් ওই දේවල් ටික වෙනම ඔයාලා ගෙවන්න ඕනේ කොහොමත් ඉතින් මාසයකට ඔයාලට
ටෝටලි ගත්තත්ම ලෙව් 500ක් විතර වැඩි වෙනවා සාමාන්‍යව ගත්ත ඒපාර්ට්මන්ට් එක ලෙව් උදාහරණ ලෙව් 1100ක් නම් සාමාන්‍යව 1000ක් තිය ගත්තොත් එම වලට මාසෙකට ගෙවන්න වෙනවා 1500ක් 1400ක් විතර සාමාන්‍ය 800ක වගේ ඒපාර්ට්මන්ට් එකක් හම්බුනොත් ඔයාලට ඉතින් මාසෙකට ගෙවන්න වෙන්නේ ඉතින් 1300ක් 1400ක් වගේ පොඩි ගාණක් තමයි. ඉතින් ඔයාලා දෙන්නෙක් ඉන්න නිසා ඉතින් දෙන්නම ජොබ් එකක් කරන නිසා ඉතින් එක්කෙනෙකුට සාමාන්‍යයෙන් ගත්තොත් එම ලෙව් 800ක් විතර 750ක් විතර වගේ තමයි වැටෙන්නේ. ඉතින් ඒක ඉතින් පාඩු නෑ. මොකද සමහරක් කම්පැනි වලින් ඔයාලා එලින් ඒපාර්ට්මන්ට් එකක් ගන්නවා නම් මට හිතෙන විදිහට මට එක්කෙනෙක්ව සාමාන්‍යයෙන් ඩොලර් 100ක් දෙනවා කියලා. ඩොලර් 100ක් කියන සාමාන්‍ය ලෙව් 450ක් විතර තමයි. ඉතින් එක්කෙනෙකුට 450 ගන්න වෙනකොට තමයි ඔයාලට ඉතින් පොඩි ගාණක් තමයි ඉතින් අතින් දෙන්නේ. ඉතින් ප්‍රශ්නයක් නැති නිදහසේ පාඩු ඉතින් වැඩ ඇරලා ඇවිල්ලා ඉතින් කපල් එකකට එහෙම නැත්තම් ඉතින් කොල්ල දෙන්නෙකුට උනත් ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අර කපල් එකක් අහපු නිසා තමයි මං කිව්වේ සාමාන්‍යයෙන් මේ වගේ දෙන්නෙකුට රොමිනියට ඇවිල්ලා ඉතින් ඒපාර්ට්මන්ට් එකක් ගන්න තනියම තමුන්ගේ පාඩු වැඩ ඇරලා ඇවිල්ලා ඉතින් කාලා බිලා ඉන්න තිනවනේ. ඉතින් ඔන්න ඔය වගේ ගණන් තමයි යන්නේ. ඉතින් ඊට පස්සේ තමයි ඉතින් අර මාස අත පහක් විතර තමයි ඉතින් අර වැඩිපුර ගෙවන්න වෙන්නේ. වලට ගෑස් බිල් වැඩි වෙනවා ඉතින් සීත කාලේ ඉවර වෙනවත් එක්කම ඉතින් වලට ඒ වැඩි වුණ ගාණ ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් 400 හරි 500 හරි ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඇඩ් වෙන්නේ නැහැ වැඩි. ඉතින් සාමාන්‍ය වශයෙන් ගත්තොත් එම් ගෑස් බිල වල පාවිච්චි කරන විදිහට තමයි කරන් බිලත් වල පාවිච්චි කරන විදිහට තමයි වතුර බිලත් වල පාවිච්චි කරන විදිහට තමයි එන්නේ. ඉතින් ඒවට නම් ලොකු ගණන් ඉන්නේ නැහැ. ලෙව් 75ක් ලෙව් 100 ඔන්න ඔය වගේ සුළු ගණන් තමයි එන්නේ. එතකොට ඉතින් වල ගොඩක්ම අඩු වෙනවා මාසෙකට ආපහු සිත ගාලේ පටන් ගන්නකම්. ඉතින් ඔන්න ඔය විදිහට වලට අපාර්ට්මන්ට් එක හොයා ගන්න පුළුවන් ලේසියෙන්ම. කිසිම ප්‍රශ්න නැහැ. ඔයාලගේ ID එක දෙනගෙන වීසා කාඩ් එක තියනවා නම් ඉතින් ඒ වීසා කාඩ් එකට ඔයාලට එපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන්. ඔයාලා ඉන්න තැනට තැන සිටි එක අනුව ඉතින් ඒකේ විස්තර ටික දීලා ඉතින් එපාර්ට්මන්ට් එකේ අයිතිකාරයාට ඉතින් ඔයාගේ නමට ලයිට් බිල් වතුර බිල් එන විදිහට හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් අයිතිකාරයාගේ නමට සමහරක්කට වෙලාවට එන්නත් පුළුවන්. ඉතින් එහෙම ආපුවාම ඉතින් ඔයාලට කියන මෙන්න මේ ගණන් ඇවිල්ලා තියෙන කියලා. එහෙම නැත්නම් ගොඩක් දැන් ලේසි ඔයාලගේ නමටම ඒ වගේ අපාර්ට්මන්ට් එකක් ගන්න නමට කියන වතුර බිල් ගෑස් බිල් ලයිට් බිල් වගේ නමට එනවනම් මොකද දන්නවා සාමාන්‍ය අන්න ඒ වගේ දෙයක් හොඳයි. යම් කිසි දවසක ඔයාගේ නමට ඐඩෙන්ටි හරි මොකක් හරි එකක් හදාගන්න තිබුණොත් එහෙම එන්න එක වාසි වෙනවා. ගොඩක්ම රුමිනියාව ඇතුළේ ඉතින් ගොඩක් තැන්වල එහෙම දෙනවා අඩුයි. ට්‍රයි කරලා බලන්න එන්න එක ගොඩක් වටිනවා. ඔයාලා මොකක් හරි දෙයකට මේ රුමිනියාවේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඉතින් ඔන්න කපල් එක්කර ඉතින් හරි එහෙම නැත්නම් වෙන කාට හරි ඉතින් සාමාන්‍ය පොඩි අපාර්ට්මන්ට් එකක් ගන්නවා මිල ගණන් යන්නේ. ඉතින් ඊට අඩුව නම් ඉතින් මම දන්නේ නැහැ. ඊට අඩුව නම් නැහැ. මම දන්න තරමින් නම් ඉතින් 800 එහා තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ හොඳ තත්ත්වයේ තියෙන පොඩි අපාර්ට්මන්ට් එකක් දෙන්නකොට වගේ ඉන්න පුළුවන් එකක්. ඉතින් යම් සිදුවක් තේරුණානේ ජය වේවා ඉතින් හැමෝටම. ඉතින් කැමති කෙනෙක් ඉන්නවනම් රුමේනියාවට ඇවිල්ලා ජොබ් එකක් කරනවා මාරු කරගෙන ගන්න ඉතින් husband and wife.